අයිබෝන් ඔන්න ඉතින් අද මම විශේෂ වැඩක් කරන්නේ ඔයගලන්ට වෙනවා ඇති කවදාවත් නොකරපු වැඩ කැටකන්ද ගෝයන් කැටකන්ද කියලා තමයි මේකට කියන්නේ නේ ඔන්න ඉතින් අද දැනගත්ත විශේෂ නමක් තමයි ගෝයන් කැටකන්ද අයිබෝන් ඔන්න ඉතින් අද මම විශේෂ වැඩක් කරන්නේ ඔයගලන්ට වෙනවා ඇති කවදාවත් නොකරපු වැඩ අද බැස්ස කුඹුරකට පැරණ විදියට දෑකැත්තෙන් ගොයන් කපන්න ඒත් දෙකෙන් ගන්න මම ඊට කලින් කරලා නැහැ ඔන්න ඉතින් අද දවසේ ඔයගලන්ට මම පෙන්වන්න යන්නේ කොහොමද ඉස්සර දෑකැත්තෙන් ගොයන් කැපුවේ කොහොමද ගොයන් එකතු කරන්නේ ගොඩ ගහන්නේ පා ගන්නේ මෙන්න මේ දේවල් ඔයාලත් එක්ක බෙදාන තමයි මම අද දවසේ උදානම් වෙන්නේ එහෙනම් බලමු ඉස්සරහට මෙයා
දාගන්න ගොයන් කොළ ටික 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 එක තැනකට එකතු කරනවා. දැන් මේ එකතු කරන එකටත් විශේෂ නමක් තියෙනවා. මේ තියෙන අපි එකතු කපල එකතු කරගත්ත කොළ ටික. මේකටත් විශේෂ නමක් තියෙනවා. අපි අහලා බලමු මෙයාගෙන් කොහොමද මේ එකට කියන්නේ කියලා. කොහොමද මම මේකට කියන්නේ? රටකන්ද කියලා කියන්නේ ගොයන් රටකන්ද. ගොයන් කැටකන්ද කියලා තමයි මේකට කියන්නේ නේ. ඔන්න ඉතින් අද දැනගත්ත විශේෂ නමක් තමයි ගොයන් කැටකන්ද. දැකත්තෙන් අපි ගොයන් මිටක් කපලා ඔව් ගියට දානවනේ. ඔව් ඒකට කියන්නේ ගොයන් උප්පිට කියලා. හ්ම් ගොයන් උප්පිට කියලා තමයි ඒකට කියන්නේ. ඒක ඔය උප්පිට. හ්ම් අනේකත් ප්‍රාදේශීය ආහාර තියෙන තවත් වචනයක්. ගොයන් උප්පිට කියලා තමයි ගොයන් ටික කපලා දාගත්තට පස්සේ ඒකට කියන්නේ. මේකට කැටකන්ද. කැටකන්ද දෙන්නේ පස්සේ උප්පිට ඉතර. හ්ම් ඒ දැන් කෙනෙක් ගොයන් ගොඩ ගන්න අර කියන්නේ ගොයන් කැටකන්දක් කියන එක. ඒක කමතට ගෙනියන්නේ. කමතට ගෙනිහිල්ලා ගොඩ ගන්න එකට කියන්නේ ගොයන් කොලේ කියලා. ගොයන් ගොඩ කියන්නේ නැහැ ගොයන් කොලේ කියලා. අපිට ඒක බලා ගන්න පුළුවන් මේ අතෙන්ද ගියාම අපි මේ ටික අරන් ගිහිල්ලා අරගෙන ගිහින් මේ ටික ගොඩ ගහලා තියෙන්නේ අපිට පුළුවන් ගොයන් කොලේ පෙන්නන්න. මොකද්ද ගොයන් කොලේ කියන්නේ? ඒක ඔයගොල්ලෝ සමහර නොදන්නවත් ඇති. අපි බලමු ඉස්සරහට ගිහිල්ලා. ගොයන් කොලේ ඉතින් අපිට ආල් එක විතරේදී මුත්තේට්ටුවත් ගෙනල්ලා තියෙනවා. අපි ඉතින් මේක රස බලන්න කියලා තමයි දැන් ඉතින් හදන්නේ. Thank you.
Thank you.
ඉතින් ඕල දකින්න තියද වී ගොවිතන කොතරම් අමාරු කාර්යයක්ද කියලා. ඉතින් අද දවස දකින්න තිය ගොයන් කපන විදිය, පාගන විදිය, ආයේ වී ටික ගොඩට ගන්න විදිය, මේ සියල්ල මම ඔයගොල්ලන්ට සරලව මුලින් ඉඳන් පෙන්නුවා. ඉතින් මාස ගණනක කැපකිරීමක් කරලා අද තමයි ඔවුන් එහි ප්‍රතිඵලය භුක්ති විඳින්නේ. ඉතින් අවසානදී මේගොල්ලෝ චාරිත්‍රාක් විදිහට කරනවා මේ ගන්න වී වලින් අලුත් සහල් කියලා සහල් ගන්නවා. ඒ අලුත් සහල් වලින් ඔවුන් කිරි ආහාර හදලා සාමාන්‍යයෙන් පන්සලකට පූජා කිරීම සිදු වෙනවා. ඉතින් මමත් ආදේ හදපු අලුත් සහල් වලින් හදපු කිරි ආහාර වලින් ඔයගොල්ලෝ වෙනුවෙන් ඉදිරිපත් කරා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ගොවිය මහත් කැපකිරීමක් කරලා තමයි මේ විදිහට ඔවුන්
සහල් ඔගොල් වෙනුවෙන් වෙළඳපොළට නිකුත් කරන්නේ. ඉතින් එහෙනම් මේ වගේ තවත් වීඩියෝ එකකින් හැම වෙලේම බලාපොරොත්තුෙන් ආදර සමු ගන්නවා. සියලු දෙනාට වාසනාවන්ත නිරෝගිමත් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.